චීනයේ ඉදිකර ඇති නිවාස පුරවන්න ඉන්න සෙනඟ මදි කියලා තමයි වර්තා කරන්නේ. රූකාරීවසම් චම්පිකා දීපාලි රණසිංහ ඉදිරිපත් කරන වර්තාව චීනයේ ඉදිකරලා තියෙන මේ වෙනකොටත් කිසිවෙක් පදිංචි නොවිච්ච හිස් මහල් නිවාස ඒකක අතිවිශාල සංඛ්‍යාව පිරවීමට චීනයේ මේ වෙනකොට සිටින බිලියන 100 බිලියන 1.4ක සුවිසල් ජනකායක් මදිවනු ඇතැයි රට හිටපු නිලධාරියෙක් ප්‍රකාශ කරලා තියෙනවා. චීනයේ විශාල අර්බුදයකට මුහුණ පා ඇති දේපළ වෙළඳපොළ සම්බන්ධයෙන් ඉතා දුර්ලභ විවේචනයක් කරමින් හිටපු නිලධාරියා මේ කරුණ හෙළිදරව් කර ඇති බව තමයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ. එක් කලෙක චීන ආර්ථිකය තුළ දේපළ වෙළඳාම ප්‍රමුඛ වුවත් 2021 සිට එම ක්ෂේත්‍රයේ පරිහානිය ලක්වන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ චීනයේ ප්‍රසිද්ධ දේපළ සමාගමක් වෙච්ච චයිනා Evergrande Group සමාගමට සිය ණය ගනුදෙනු කළ සිය ණය ගනුදෙනු කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බැවින්. ඉතින් ඉකුත් අගෝස්තු අවසානයේ වෙනකොට නොවිකුණුණු නිවාස ඉඩ ප්‍රමාණය වර්ග මීටර් මිලියන 648ක් බව තමයි වාර්තා වෙන්නේ. එතකොට දැන් චීන මිනිසුන්ට වඩා ගෙවල් තියෙනවා කියලා තමයි ඇත්තටම මේ කියන්නේ. ලංකාවේ නම් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා ගම් හදා නම් දදා ගියා. ඒ විතරක් නෙමෙයි කොළමනම් මුඩුක්කු පරිසරේ ජීවත් වෙච්ච වතුවල ජීවත් වෙච්ච ජනතාව ඔක්කොම ගෙනල්ලා අලුතෙන් ෆ්ලැට්ස් හදලා ඒ වගේ පදිංචි කරා. හැබැයි මට තියෙන ප්‍රශ්නේ කවද්ද අපි ලංකාවට ඔය චීනය කරලා තියෙනවා වගේ විධිමත් නිවාස පද්ධතියක් ඉදි කරන්න සූදානම් වෙන්න ඕනේ? අපි දන්නවා ශ්‍රී ලංකාවෙන් බලාගෙන ගිහිල්ලා සිංගප්පූරුවේ තට්ටු ගෙවල් හැදුවා කියලා අපි අහලා තියෙනවා. එහෙම තමයි සිංගප්පූරුව ගොඩනැගුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතකොට නිවාස ඉදිකිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ කවද්ද හරි ප්‍රතිපත්තියක් අපි ජනතාව අතරට ගේන්නේ? ඒ විතරක් නෙමෙයි, කවද්ද අපි රටේ ඉන්න හැමෝම වහලයක් යට ජීවත් වෙන දවසක් බවට පත් කරන්නේ? තාමත් ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් ක්‍රමවේදයන් හදලාද කියන එක සම්බන්ධව මම හිතන්නේ අපි හැමෝටම මේ වෙද්දි ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.